අයිබෝවන් ආදරණීය දුවේ පුතේ, අද අපේ පාඩම හැඩ හා අවකාශ. හැඩ හා අවකාශ, shapes and spaces. This is a picture of tangram. Tangramයක් තමයි පුතේ මේ රූප සටහන් දෙකෙන්ම දැක්වෙන්නේ, tangram දෙකක්. ඉතින් මේ tangram දෙක භාවිතා කරලා අපට ලස්සන නිර්මාණ කරගන්න පුළුවන්. ඒ කියන්නේ මේකේ තියෙන රූප ටික අරගෙන කපලා වෙන වෙනම අලවලා අපට ලස්සන නිර්මාණ කරගන්න පුළුවන්. ඉතින් ඕගොල්ලන්ගේ වැඩ පොතේ තියෙනවා මේ වගේ නිර්මාණ කරන්න කියලා. ඕගොල්ලන්ට පොතේ මේ රූප සටහනුත් තියෙනවා. ඉතින් ඒ විදිහට කපලා ලස්සනට නිර්මාණ කරන්න ඕගොල්ලොත්. එතකොට මම මේ දැන් පෙන්වන්න යනවා ඒ ටැංග්‍රම්ය භාවිතා කරලා කරපු ලස්සන නිර්මාණයක්. මේ තියෙන්නේ එක ටැංග්‍රමයක් භාවිතා කරලා ඒකේ තියෙන ෂේප්ස් ටික කපලා අරගෙන ලස්සනට හදාගත්තු නිර්මාණයක්. ඒ වගේම මෙතනත් මේ දක්නට ලැබෙන්නේ ඒ වගේ නිර්මාණයක්. මේ ටැංග්‍රමයක් භාවිතා කරලා කරපු නිර්මාණයක් තමයි මේ දක්නට ලැබෙන්නේ. එතකොට මේ තවත් නිර්මාණයක්, මේකත් මේ ටැංග්‍රමයක් භාවිතා කරලා සකස් කරපු නිර්මාණයක්. ඉතින් ඕගොල්ලොත් පොතේ තියෙන විදිහට ඒ මේ විදිහට භාවිතා කරලා මේ ටැංග්‍රම් භාවිතා කරලා ලස්සන නිර්මාණ කරන්න පුරුදු වෙන්න. ඉතින් මම මේ අද තව වැඩක් කරන්න යන්නේ. අපේ පාඩමට තියෙනවා පුතේ සමමිතික රූප, සමමිතික රූප. ඉතින් මොන්න මම මේ කොළයක් අරගත්තා. මේ කොළය මෙන්න මේ ආකාරයට දෙකට නැමුවා. දෙකට නමලා මම දැන් යන්නේ මේ මේක මං මට හිතෙන විදිහට කපනවා. හරි, බලමුකෝ. හරි, මෙන්න මේ විදිහට මම කැපුවා. ඉතින් කපලා මම මෙන්න මේක දිගහැරියාම පුතේ මට මේක ලැබුණේ සමමිතික රූපයක්. සමමිතික රූපයක්, ඒ කියන්නේ සමානව දෙකකට වෙන් කරන්න පුළුවන් රූපයක්. මේ එක පිට එක මේ එක රූපයක් අනිත් එක මතට වැටෙනවා. ඒකෙන් එළියට යන්නෙත් නැහැ, මදි වෙන්නෙත් නැහැ. අන්න එහෙම රූපවලට අපි කියනවා පුතේ සමමිතික රූප කියලා. අපි මේවට කියන සමානව කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන් රූපවලට කියනවා අපි සමමිතික රූප කියලා. ඉතින් ඕගොල්ලන්ටත් මේ විදිහට සමමිතික රූප නිර්මාණය කරගන්න පුළුවන්. බලන්නකෝ මම මේ තව නිර්මාණයක් කරන්න යන්නේ. හරි, ඔන්න මම තව එකක් හැදුවා, කැපලා ගත්තා අර විදිහට දෙකට නමලා. ඔන්න ඉතින් මට තව රූපයක් ලැබුණා. මේක සමමිතික රූපයක්. ඔන්න ආය නැවත බලන්න මේ රූප දෙක එක මත එක වැටෙනවා. සමානව කොටස් දෙකකට වෙන් කරාම එක මත එක වැටෙනවා. ඒවට කියනවා අපි සමමිතික රූප. එහෙම නැත්නම් අපි symmetrical figures. This is a symmetrical figure. Also this one also a symmetrical figure. මේ තියෙන්නේ symmetrical figure එකක්. මේ තියෙන්නේ symmetrical figure එකක්. එතකොට අපි මෙන්න මේ වගේ රූප අරගත්තොත් මේක ඔන්න බලන්න අපිට කොයිම ආකාරයකට නැව්වත් මේ එක මත එක වැටෙන විදිහට කොටස් දෙකකට වෙන් කරගන්න බැහැ. එහෙනම් අපි ඒවට කියනවා non symmetrical figures කියලා. ඒවට කියනවා non symmetrical figures. මේ තියෙන්නේ symmetrical නොවන එක, නොවන රූපයක්. අපි මෙන්න මේකත් අරගෙන බලමු. මේකත් ගත්තාම ඒකත් non symmetrical figure එකක්. ඒ මොකද එක මත එක වැටෙන විදිහට මේක නවන්න බැහැ. ඒකත් non symmetrical figure එකක්. එතකොට මෙන්න මේක අරගෙන බලමු. ඒකත් ඒ විදිහයි. අපිට කොයි විදිහකට නවලා ගත්තත් මේ බලන්න මේ පැත්තකින් පොඩි කෑල්ලක් ඉතිරි වෙනවා. ඉතින් මේ එක සමාන කොටස් දෙකකට වෙන් කරලා බෙදන්න බැරි රූපවලට අපි කියනවා non symmetrical figures කියලා. එතකොට මේ රූපවල අපිට මේ හොයාගන්න ඕනේ symmetrical
ලයින් එක සමමිතික අක්ෂය. ඔන්න පුතේ මම මෙන්න මේකේ සිමෙට්‍රිකල් ලයින් එක ඇන්දා. මෙන්න මේ රූප සටහනේ සිමෙට්‍රිකල් ලයින් එක තමයි අපි අර හරියට දෙකට මැද්දෙන් බෙදපු තැන. එතකොට මෙන්න මේකෙත් මම බෙදනවා. හරි, මේ තමයි සිමෙට්‍රිකල් ලයින් එක. මේ තමයි සිමෙට්‍රිකල් ලයින් එක. ඕන දැන් මං රූප සටහන් දෙකක සිමෙට්‍රිකල් ලයින්ස් පෙන්නුවා. ඊට පස්සේ අපි බලමු මේක ඕගොල්ලෝ දන්නවා සර්කල් එකක්. එතකොට මේක ස්ක්වයා එකක්, මේක රෙක්ටෑන්ගල් එකක්, මේක ට්‍රෑන්ගල් එකක්. ඉතින් මේවෑත් සිමෙට්‍රිකල් ලයින්ස් තියෙනවා පුතේ. සමහර මේ ෆිගර්ස් වල සිමෙට්‍රිකල් ලයින්ස් එකකට වඩා තියෙනවා, මෝ සිමෙට්‍රිකල් ලයින්ස්. අපි බලමු මොනවද කියලා. මෙන්න මේ ත්‍රිකෝණය ට්‍රෑන්ගල් එක ගත්තමම ඊට පස්සේ මට මෙන්න මේ ට්‍රෑන්ගල් එක මේ විදිහට නවන්න පුළුවන්. නවලා අපි සිමෙට්‍රිකල් ලයින් එකක් අඳිමු. එතකොට ඔන්න එක සිමෙට්‍රිකල් ලයින් එකක් ඇඳා. ඊට පස්සේ බලමු තව පැත්තකට නැව්වහමත් එහෙම වෙනවද කියලා. හරි, මෙන්න මේ පැත්තටත් අපට මේ විදිහට සිමෙට්‍රිකල් ලයින් එකක් ඇඳගන්න පුළුවන්. මේ විදිහට සිමෙට්‍රිකල් ලයින් එකක් ඇඳගන්න පුළුවන්. ඊට පස්සේ ආයි මේ පැත්තට නැව්වත් බලන්න එක මත එක වැටෙන රූපයක් ලැබෙනවා. එහෙනම් ඒ පැත්තටත් අපි සිමෙට්‍රිකල් ලයින් එකක් ලකුණු කරා. ඉතින් ඔන්න අපට මේ රූපයේ සිමෙට්‍රිකල් ලයින්ස් කිහිපයක්ම දැකගන්න පුළුවන්. එතකොට වෘත්තය ගත්තාම වෘත්තය අපට කීප සැරයක් මෙන්න මේ පැත්තට නැව්වත් අපිට සිමෙට්‍රිකල් ලයින් එකක් ලැබෙනවා. ඊට පස්සේ ආයි තව පැත්තකට නැව්වත් සිමෙට්‍රිකල් ලයින් එකක් ලැබෙනවා. දැන් මේ විදිහට ගත්තාම වෘත්තයේ සිමෙට්‍රිකල් ලයින්ස් ගොඩාක් තියෙනවා පුතේ. සිමෙට්‍රිකල් ලයින්ස් ගොඩාක්ම තියෙන එක තමයි වෘත්තය. වෘත්තයේ සිමෙට්‍රිකල් ලයින්ස් ගොඩක් තියෙනවා. එතකොට සෘජුකෝණාශ්‍රය ගත්තහම අපිට මෙන්න මේ පැත්තට සිමෙට්‍රිකල් ලයින් එකක් හරිගස්ස ගන්න පුළුවන්, ලකුණු කරන්න පුළුවන්. එතකොට ආයි මේ පැත්තටත් සිමෙට්‍රිකල් ලයින් එකක් ඇඳගන්න පුළුවන්. හැබැයි එච්චරයි මේ පුළුවන් වෙන්නේ. ඊට පස්සේ පුතේ අපි මෙන්න මෙහෙම දැන් ඕගොල්ලන්ට හිතන්න පුළුවන් මෙන්න මෙහෙම. මෙහෙම නැව්වහමත් ගාන්ට දෙකට බෙදෙනවා නේද කියලා. නමුත් දෙකට බෙදෙනවා. නමුත් එක මත එක වැටෙන්නේ නැහැ. ඒක හින්දා මේක සිමෙට්‍රිකල් ලයින් එකක් නෙමෙයි. ඔන්න හොඳට මතක තියාගන්න රෙක්ටෑන්ගල් එකේ මේ හරහට තියෙන ඉර සිමෙට්‍රිකල් ලයින් එකක් නෙවෙයි. ඉතින් ඔන්න ඔය විදිහට අද අපි සාකච්ඡා කරා සිමෙට්‍රිකල් ලයින් එක කියන්නේ මොකක්ද, සිමෙට්‍රිකල් ෆිගර්ස් කියන්නේ මොකක්ද, නන් සිමෙට්‍රිකල් ෆිගර්ස් කියන්නේ මොනවද කියලා. එහෙනම් හැම දිනාටම පොතේ තියෙන අභ්‍යාස කරන්න පුළුවන් වෙයි කියලා මං හිතනවා. එහෙනම් හැමෝම මේ වීඩියෝව නරඹලා පොතේ තියෙන අභ්‍යාස ටික නිවැරදිව කරගෙන යන්න. හැම දිනාටම සුබ දවසක්.